planning to go to UK. අපි දකිනවා ගොඩක් ළමයි ඉංග්ලන්ඩ් යන්න බලාපොරොත්තු වෙනවා study purposes වලට. ඒ වගේම home care, assistant care, PR, migration, job opportunities ඒවා වලටත් මේ දවස්වල ඉංග්ලන්ඩ් UK ඇරලා තියෙනවා ගොඩක් opportunities. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? Which IELTS test should I take if I'm planning to apply for UK visa? UK visa වලට යන්න බලාපොරොත්තු වෙන ඕනම කෙනෙක් academic or general training. ඔංගොල්ලෝ තෝරගන්න ඕනේ UK VI module එක. ඇයි? This is a purpose requirement by the UK visa and immigration. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි Can I use my IELTS test score for UK visa application? මම දැනට IELTS කරලා තියෙනවා. මගේ ඒ සහතිකය මට පෙන්වන්න පුළුවන්ද visa purpose වලට UK වලට apply කරනකොට? එතනදී මට දෙන්න තියෙන උත්තරේ තමයි no. You need to take the IELTS for UK VI test to meet the UK immigration's requirement. මේ දවස්වල විශේෂයෙන් තියෙන ලංකාවේ ආර්ථික මට්ටමත් එක්ක visa rejections ප්‍රමාණයත් වැඩි. එතකොට ඔයගොල්ලෝ නිකන් IELTS score එකක් අරගෙන ඒකෙන් visa apply කරොත් ඔයගොල්ලන්ගේ rejection වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. Rejection application එකේ ඔයගොල්ලෝ comment එකක් විදියට දාලා එවන්න පුළුවන් UK VI test එක කරලා I apply කරන්න කියලා. ඒ නිසා UK යන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඕනම කෙනෙක් please do the IELTS for the UK VI. එතකොට test format එක වෙනස්ද? දැන් IELTS කියනවා අපි IELTS for UK VI කියනවා. එතනදී මොකද්ද තියෙන වෙනස? ඒක තමයි ඊළඟට තියෙන ප්‍රශ්න ගොඩක් අය අතර. There is no change in the content. ඔයා එකම විභාග උත්තර ප්‍රශ්න පත්‍රය තමයි ලියන්නේ. ඔයා IELTS කරත් IELTS for UK VI කරත් ඔයාගේ paper එකේ කිසි වෙනසක් නැහැ. නමුත් එකම වෙනස තියෙන්නේ UK VI කරන අයව වීඩියෝ කරනවා. Simple as that. ඒක requirement එකක් UK board agency එකට video recording එකක් යවනවා student ගේ මේ student විභාග ශාලාවට ආවා. මෙන්න යා listening paper එක කරන්න හැටි, මෙන්න යා reading paper එක කරන්න හැටි, මෙන්න යා writing paper එක කරන්න හැටි, මෙන්න යා speaking test එක කරන්න හැටි කියලා video recording එකක් ඔයගොල්ලන්ගේ application එකත් එක්ක UK board agency එකට යනවා. ඒක තමයි එතන තියෙන එකම වෙනස. සහ ඔයගොල්ලන්ගේ test report form එකේ ඒ නිසා පොඩි වෙනස්කමක් තියෙනවා. ඊට එහායින් කිසිම වෙනසක් නැහැ. අවුරුදු දෙකක් මේ certificate එක valid. විභාග ගාස්තුව ගත්තොත් දැනට IELTS විභාගයේ රුපියල් 50000ක් වන අතර UK VI test එක රුපියල් 9000ක් වැඩි. ඒ මොකද කිව්වොත් මේ වීඩියෝ ෆැසිලිටි එක ගොලොන්ට අමුතුවෙන් දෙන්න ඕනේ UK VI student කෙනෙක්ට. හැමෝම වීඩියෝ රෙකෝඩ් කරන්නේ නැහැ. ඒ ෆැසිලිටි එක නිසා තමයි රුපියල් 9000ක් UK VI exam module එක ගාන වැඩි. එතකොට දැන් ඊළඟට එන ප්‍රශ්නේ. හරි මම දැන් UK VI IELTS test එක කරා. මොකද මට UK යන්න තමයි මුලින්ම බලාපොරොත්තු තිබුණේ. නමුත් යම්කිසි හේතුවක් නිසා මම දැන් UK යන්නේ නැහැ. මට මේ ටෙස්ට් එකෙන් වෙන රටකට යන්න පුළුවන්ද? එතනදී මට කියන්න තියෙන උත්තරේ ඔව් මොකද ඔයා ලිව්වේ එකම IELTS test එක. ඒ නිසා ඔයාට UK VI එක කරා කියලා ඔයාට අනිත් රටවල් වලට නොයා ඉන්න බැරි කමක් නැහැ මේ ටෙස්ට් ෆෝම් එකෙන්. එතකොට ඔයා UK VI test එක කරොත් ඔයාට ඕස්ට්‍රේලියා හරි කැනඩා හරි නිව්සීලන්ත හරි ඕනම රටකට යන්න අවශ්‍යතාවය තිබ්බොත් ඔයාගේ UK VI test result එක ඔයාට ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් normal IELTS exam එක කරපු කෙනෙක් ඉංග්ලන්ඩ් යන්න බලාපොරොත්තු වෙනවා නම් විතරයි challenge එක තියෙන්නේ. මොකද visa agency එකෙන් board agency එකෙන් එක reject කරන්න පුළුවන් නිසා. So then, planning to go to UK for studies. මම කියන්නේ ඉංග්ලන්ඩ් වල හිටපු කෙනෙක් විදියට මම ඇත්තටම ලංකාවට ආවේ 2014 දී. මම ඉංග්ලන්ඩ් මගේ ෆැමිලි එක ඉන්නා, යාළුවෝ ඉන්නා, මම අඳුරන ගොඩක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නා, ඒ වගේම ඒජන්ට්ස් මාත් එක්ක ගොඩක් වැඩ කරන අය ඉන්නා. මම මේ Elearning.lk එකත් එක්ක උගන්වන්න පටන් ගත්තට පස්සේ මම දැක්ක දෙයක් තමයි
ලංකාවේ ළමයි ගොඩක් ඒජන්සීස් වලට ෆීස් ගෙවනවා. එතනදී මම කතා කරා ඉංග්ලන්ඩ් බේස්ඩ් ඒජන්සීස් කිහිපයකට. මම අහුව ඒගොල්ලොන්ගෙන් ඒගොල්ලෝ ෆී එකක් ගන්නවද කොහොමද නැත්ද මොකද්ද වෙන්නේ. එතනදී මට කියන්න සතුටුයි ඒගොල්ලෝ කැමති අපේ ශ්‍රී ලාංකීය ළමයින්ට කිසිම ගාස්තුවක් නැතුව. දැන් මෙතනදී මම කියනවා එක ස්ටුඩන්ට් වීසා වලට විතරයි. ස්ටුඩන්ට් වීසා වලට කිසිම ගාස්තුවක් නැතුව ෆ්‍රී වීසා කන්සල්ටන්සි සර්විසස් ලබා දෙන. හැබැයි එතන තියෙන එකම කන්ඩිෂන් එක තමයි e-learning හරහා ඉගෙන ගන්න ළමයින්ට පමණයි අපි මේ සේවය ෆ්‍රී ලබා දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මගේ කෝස් එකට සම්බන්ධ වුණොත් ඔයගොල්ලෝ මට දැන්නුවොත් නැත්නම් e-learning team එකට දැන්නුවොත් මට UK වීසා ස්ටුඩන්ට් වීසා එකකට මගේ ඇප්ලිකේෂන් එක හදාගන්න අවශ්‍යයි කියලා. එතකොට අපිට පුළුවන් ඔයගොල්ලොන්ව ඩයරෙක්ට් කරන්න අපේ වීසා ඒජන්ට් කන්සල්ටන්ට්ලට. ඒගොල්ලෝ ඉන්නේ ඉංග්ලන්ඩ් වල. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ කැම්පස් ඇප්ලිකේෂන් එක හරිගස්සලා ඔක්කොම ඔයගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් ටික හරිගස්සලා වීසා එකට ඇප්ලයි කරන ප්‍රොසෙස් එක වෙනකන් ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා. එතකොට වීසා එකට අවශ්‍ය කරන ඒ මුදල් ඔයගොල්ලෝ කෙලින්ම VF වීසා මෙහි ලංකාවේ එම්බසීස් වලට ගෙවලා ඒ අවශ්‍ය කරන කටයුතු ටික කරලා ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ ඔයගොල්ලන්ට එහෙ accommodation issues, pick up issues, then සමහර ළමයි ඉන්නවා first time යන්නේ රට තනියම ෆැමිලි එක ඇතරලා. මම එහෙම ගියපු කෙනෙක්. මම යුරෝප් හිටියේ. නමුත් යුරෝප් හිටියත් මම ඉංග්ලන්ඩ් ගියේ තනියම. මොකද මගේ ෆැමිලි එක ඉන්නේ ෆ්‍රාන්ස්. එතකොට කවුරුත් ඉංග්ලන්ඩ් මගේ හිටියේ නැහැ එතකොට. එතකොට මට ඒ බය තිබුණා. First time මම ඉංග්ලන්ඩ් කියන්නේ ෆ්‍රාන්ස් වලට පැයක දුරක් වුණාට තනියම මුලදී යනකොට මට ඒ බය තිබුණා. මම තනියම ගිහලා කොහොමද හැඩ ගැහෙන්නේ? මොකද කතා කරන භාෂාව වෙනස්. I studied in French. මම French වලින් තමයි ඉගෙන ගත්තේ. එතකොට මගේ ඉංග්‍රීසි දැනුම ඉංග්ලන්ඩ් වලට මට ඒක හරියයිද? ඒ බය අවුරුදු 19 දී ගිය කෙනෙක් විදිහට මට තිබුණා. එතකොට මට ඒ වෙලාවේ යාළුවෝ කවුරුත් හිටියේ නැහැ ඉංග්ලන්ඩ් වලදී. I had to like build my life all alone. ඒ අතරතුර තමයි තියෙන accommodation issues يعني ගර්ල් කෙනෙක් විදිහට ගියාම ආරක්ෂාව ඒවා කොමත් එක්ක කොහොම හරි ලයිෆ් එක ගැට ගහගත්තා. දැන් මගේ හරහා යන ළමයින්ට ඒ ප්‍රශ්න කිසි දෙයක් නැහැ. මොකද මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඉගෙන ගත්ත දේවල් වලින් මම හැම දෙයකම විසඳුම් හොයාගෙන තමයි මේ ඒජන්සීස්ලත් එක්ක වැඩ කරන්නේ. එතකොට අපි කියමු ඔයගොල්ලෝ ලංකාවේ දැන් අපි හරහා වීසා ඇප්ලිකේෂන් එක දාලා ඔයගොල්ලන්ගේ ස්ටඩි IELTS පාස් වෙන්න ඕනේ මුලින්ම. That's a prerequisite. IELTS පාස් වෙලා වීසා ඇප්ලිකේෂන් එක දාලා අපේ ඒජන්ට් හරහා වීසා එකක් ඇවිල්ලා ඔයගොල්ලෝ ඉංග්ලන්ඩ් ගියාට පස්සේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ට රික්වයර්මන්ට් එකක් තිබ්බොත් ඔයගොල්ලොන්ව පික් අප් කරලා ඔයගොල්ලොන්ගේ බ්‍රදර් කෙනෙක් සිස්ටර් කෙනෙක් විදිහට ඔයගොල්ලොන්ව එහෙ රැක බලා ගන්න වගකීමත් ඒගොල්ලෝ ඔන් ටොප් ඔෆ් ඉට් ඔයගොල්ලන්ට ප්‍රොවයිඩ් කරනවා. මේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ එහෙ සිටිසන්ෂිප් ගත්ත අය. ඒ නිසා කියන්නේ ෆැමිලි කනෙක්ෂන් එකක් වගේ ඔයගොල්ලන්ට අලුත් රටකට ගියා අර කිසිම බයක් නැතුව සෙටල් වෙන්න පුළුවන් විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි මෙතනදී e-learning students ලාට සලසලා දෙන්නේ.